වරදගත් සංවේදනය හරහා විවාද තරගයක අත්දැකීම විඳින්න තමයි අද දවසේ පුංචි ඔයාලා ලෑස්ති වෙලා ඉන්නේ. හතරේ ශ්‍රේණියේ දියණියෝ 7 දෙනෙකුත් පුතෙකුත් මේ සඳහා සහභාගී වෙනවා. අද විවාදයේ ප්‍රස්තුත මාතෘකාව වෙන්නේ රසායනික පොහොර අවශ්‍ය වේ. ඉතින් මේ ඉතා කාලීන මාතෘකාවක් මේ රටේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙන යුගයක මේ විවාදය ඉතාම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. මුලින්ම පුතේ ලකුණු ලබා දීමේ පිළිවෙල ගැන ඔයාලව දැනුවත් කරන්නම්. නිර්ණායක පහක් ඔස්සේ කණ්ඩායමට ලකුණු ප්‍රදානය කරනවා. මාතෘකාවට අදාළව කරුණු ඉදිරිපත් කිරීම, විවාදාත්මක බව හා කරුණු බිඳ හෙලීම තව නිර්ණායකයක්. එතකොට හඬ පාලනය, අංග චලනය. මෙතනදී අංග චලනය කියලා කියන්නේ පුතේ ඔයාලා විවාදයේදී ශක්තිමත් ශරීර භාෂාවක් යොදා ගන්න එක. අවසාන නිර්ණායක විදියට අපි කාල කළමනාකරණය යොදා ගන්නවා. ඊළඟට ඔයාලට ලැබෙන කාලය පිළිබඳවත් දැනුවත් කරන්න ඕනි. කණ්ඩායමේ නායකයාට විනාඩි 5ක කාලයක් ලැබෙනවා. ඒ කාලයේ ආරම්භයේදී සීනුවක නාදයක් ඇහෙනවා. තමන්ගේ විනාඩි 5 අවසන් වෙන්න එක විනාඩියකට කලින්, ඒ කියන්නේ විනාඩි 4කදී නැවත සීනු නාදයක් ඇහෙනවා. එතකොට පුළුවන් තමන්ගේ කන්නු දැක්වීම නිවැරදි අවසානයකට පෙළ ගස්ස ගන්න. කාලය අවසන් වුණාම එකවර සීනු දෙකක් නාද වෙනවා. කණ්ඩායමේ අනිත් සමාජිකයින්ටත් පිළිවෙලින් විනාඩි 5ක් හම්බෙනවා. කලින් කිව්වා වගේ ආරම්භයට පෙර අවසානයට විනාඩියකට කලින් සීනුවක හඬ ඇහෙනවා. කාලය අවසන් වුණාම එකවර සීනු දෙකක් නාද වෙනවා. නැවත අවසන් කණු දැක්වීමක් සිද්ධ වෙනවා. මේක කරන්නේ කණ්ඩායම් දෙකේ නායකයෝ. මුලින්ම අවස්ථාව ලැබෙන්නේ ප්‍රතියෝජක පිළේ නායකයාට. ඊට පස්සේ යෝජක පිළේ නායකයා තමන්ගේ කණු දැක්වීම කරලා විවාදය අවසන් කරන්න ඕනි. මේ අවස්ථාවේ කලින් කිව්වා වගේම කතාව ආරම්භයට පෙර විනාඩි 5ට විනාඩියකට කලින්, ඒ කියන්නේ විනාඩි 4කදී එක සීනු හඬකුත්, විනාඩි 5 අවසන් වුණාම තව සීනු හඬවල් දෙකකුත් ඇහෙනවා. එතකොට මේ විදිහට ඔයාලා මේ සීනු හඬට කන් දෙන්න ඕනි. මේකට කන් දීලා තමන්ගේ කතාව එහෙනම් විවාදේ ලෑස්ති කරගන්න ඕනි. අද දවසේ යෝජක පිළ රසායනික පොහොර අවශ්‍ය වේ සහ ප්‍රතියෝජක පිළ රසායනික පොහොර අවශ්‍ය නොවේ යැත්තේ තමයි විවාදේ කරන්නේ. එහෙනම් අපි මේ කණ්ඩායම් දෙකම දැන් ලෑස්ති, අපි විවාදේ ආරම්භ කරමු. යෝජක පාර්ශ්වයේ කණ්ඩායම් නායිකා ඔහාරා දියණියට මේ අවස්ථාව විවාදේ ආරම්භ කරන්න. අපක්ෂපාතී මිනිස්සු මණ්ඩලයෙන්ද විද්වත් ඔබ සමගෙන්ද අවසරයි. කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතයට වඩා රසායනික පොහොර භාවිතය සුදුසුයි යන මාතෘකාව සනාථ කිරීමට මම මෙසේ නැගී සිටින්නෙමි. මොනවද මේ රසායනික පොහොර කියන්නේ? රසායනික පොහොර කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වැනි ශාක වර්ධනයට හා පල හට ගැනීමට අවශ්‍ය වන සංඝටක අඩංගු මිශ්‍රණයක්. එතකොට මොනවද මේ කාබනික පොහොරවල තියෙන්නේ? කොළරොඩු, ගොම, වල් පැලැටි බීජවලට අමතරව ප්ලාස්ටික්, ඊයම් වැනි බැරලෝහ විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඉතින් මේ විෂ රසායනික පසුත මිශ්‍ර වී ගූගසිතලයට එකතු වූ විට කුමක් සිදුවේද? වකුකඩු රෝග, පිළිකා වැනි භයානක රෝග වලට මිනිසාට මුහුණ දෙන්න සිදුවෙනවා නේද? ඉතින් කාබනික පොහොර යෙදීම සිදුවන පද හානිය ගැන මම ඔබන්ට අමතෙන් කියන්න ඕනේ නෑ නේද? රටක ජනගහනය වැඩි වීම සමගම මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන ආහාර නිෂ්පාදනය කිරීම වැඩි කළ යුතු බව ඔබත් මමත් හොඳින්ම දන්නා කරුණක්.
සංවර්ධනය වන ලෝකයේ ජනාවාස කර්මාන්ත මංමාවත් ඉදිකිරීමට ඉතා විශාල බිම් ප්‍රමාණ අවශ්‍ය වෙනවා. ඒ නිසා වගාකීමට යොදාගත හැකි සරු බිම් ප්‍රමාණ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. බොවිතන් කටයුතු කරගෙන යාමේදී මෙම අඩු බිම් ප්‍රමාණය අඩු වියදමකින් අඩු කාලයකදී වැඩි අස්වැන්නක් ලබා ගැනීම බොවියාගේ ප්‍රධාන අරමුණ වෙනවා. මේ සෑම දෙයකටම විසඳුමක් ලෙස 1960 දී ලෝකයේ පුරා ඇති වෙනවා හරිත විප්ලවය. මොකද්ද මේ හරිත විප්ලවය කියන්නේ? අඩු ඉඩ ප්‍රමාණයකින් අඩු කාලයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ගොවියට රසායනික පොර හඳුන්වා දීමයි. මේ සමගම ජාන තාක්ෂණයෙන් වැඩි ඵලදායක් ලබා දෙන බීජ හඳුන්වා දෙනවා. මෙම බීජ රසායනික පොර යොදා වගා කරලා ගොවීන් සරු අස්වැන්නක් ලබනවා. මේ නිසා සාගතයෙන් පිළ ජනතාවගේ කුසගින්න නිවීමටත් වැඩි ආහාර ප්‍රමාණයක් සැපීමටත් ගොවියාගේ අදින් සරු කර ගැනීමටත් හැකි වුණා. මේ බලන්න දැන් රජයේ පිටරටින් කාබනික පොහොර ගෙන්වන්න යනවා. මේ පොහොරවල කොච්චර විෂකාරක තියෙයිද? අද වන විට සොයාගෙන තියෙනවා මේ පිටරටින් ගෙන්වන කාබනික පොහොරවල RNA නම් සුජු ජීවි කාණ්ඩය අන්තර්ගත වෙනවා කියලා. මේ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. බොහෝ විට බුද්ධිමතුනි බොහෝ විට කාබනික පොහොර නිපදවන්නේ නගර සභාවලින් ඉවත් කරන අපද්‍රව්‍ය වලින්. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා ගැනීම කබලේ ලිපට වැටීමක් වෙයිද? මේ වසවිස අසලන ගොවියගේ වගා බිම් වලට දැමීම ගොවිය අමු අමුවේ මරා දැමීමක් නොවේද බුද්ධිමතුනි? අපි බලමු ශාකයකට ඉක්මනින් නුරා ගන්න රසායනික පොහොරද එහෙමත් නැත්නම් කාබනික පොහොරද කියලා. රසායනික පොහොර හොඳින් ජලයේ දියවෙනවා. මේවා ඉතා ඉක්මනින් මුල් මගින් ශාකවලට උරා ගන්නවා. ඒ වුණාට මේ කාබනික පොහොර ශාකයට උරා ගන්න සුජු ජීවීන් මගින්. ඒ නිසා ඒකට ගොඩක් කාලයක් ගත වෙනවා. ඉතින් මේ කාලය ගත වෙද්දී අපිට පුළුවන් රසායනික පොහොර භාවිත කරලා සරු අස්වැන්නක් ලබාගෙන දෙවෙනි අස්වැන්නත් ලබා ගන්න. මේ ගැන ටිකක් සිතන්න බුද්ධිමතුනි. කාබනික පොහොර ගබඩා කරන්න විශාල ඉඩකඩක් ඕනේ. ඒ වගේම විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. නමුත් රසායනික පොහොර ගබඩා කිරීමට පොඩි ඉඩකඩක් උනත් ඇති. ඒ ඇයි? රසායනික පොහොරෙන් ලැබෙන ප්‍රතිඵලය ලබා ගැනීමට කාබනික පොහොර එමෙන් 3 ගුණයක් පමණ යෙදිය යුතු වෙනවා. තව කරුණක් තමයි කාබනික පොහොර හිරවැලිය වැටෙන ස්ථානයක ගබඩා කරලා තිබුණොත් ඉක්මනින්ම ජීවයෙන්තර රටකටපත් වෙනවා. ඉතින් බලන්න රසායනික පොහොර කොතරම් ඵලදායිද කියලා. තාම අපේ රටේ කාබනික පොහොර අත්හදා බලමින් ඉන්නවා. මේ අවසන් වන විට වර්තමාන පරපුර කෘෂිකර්මාන්තෙන් ඉවත් වෙලා තියේ. අලුත් රැකියාවට නිරත වෙලා තියේ. ඊට පස්සේ අපේ රටේ ලොකු සාගතයක් ඇතියේ. ඊටත් පසුව අපේ රටේ ලොකු රැකියාවේ බුරියකුත් එන්න ඇති වෙන්න පුළුවන්. මෙපමණ කාලයක් ගොවිය වගාවන් වලට රසායනික පොහොර යොදා සරු අස්වැන්නක් ලබා ගත්තා. අද ගොවිය කන කර බඩු උකස් කරලා තමයි වගා කරන්නේ. ඒත් නෙලා ගන්න අස්වැන්නක් නැහැ. මේ ගැන උපදෙස් දෙන්න ඇත්තට මේ ගැන දැනුවත්ද? රසායනික පොහොර වලින් ඉවත් වීම විශාල අර්බුදයක මුලපිරීමක් නේද? කාබනික පොහොරයි හොඳයි කියවට වැඩක් නැහැ. රසායනික පොහොර නැතිව ගොවියෝ ආද අසරණ වෙලා. රසායනික පොහොර වල වාසිය තමයි අඩු කාලයකදී අඩු වියදමකින් අඩු භූමි ප්‍රමාණයකින් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වීම. මම ප්‍රතියෝජක පිළට අභියෝග කරනවා. ඔප්පු කරන්න කාබනික පොහොර වල ප්‍රතිඵල ඊට වඩා ප්‍රබල බව. මානිහන වෙනවා. ස්තුතියි. ස්තුතියි යොහරා. ප්‍රතියෝජක පිළේ නායක පෙමාදි දියණියටයි දැන් අවස්ථාව. අප පන්තිය බාල ගුරුතුමියගෙන්ද මිනිසුරස කටයුතු කර ගුරුවරුන්ගෙන්ද අවසරයි. ඒ වගේම යෝජක සහෝදරියන්ගෙන්ද අවසරයි. මා ප්‍රයෝජන මගේ මාතෘකාවට මගේ මාතෘකාව තමයි රසායනික පොහොර අනවශ්‍යයි. ඈත අතීතයේ සිටි මිනිස්සු මේ මහ පොළොට ආදර කරා. පොළොට එකසේ එකතු කරේ නැහැ. මහගමසේක අපේ සාරත් පොළො ගැන මෙහෙම කියනවා සහෝදරියනි. පලා පැහැය හැම කල්හිම් රැදී දිලෙන පොළවේ ඉවත දමන දඬුත උවද දළුලා යලි පෙළවේ. නමුත් ඉදිරියට රසායන පොහොර නැමැති රකුසා මේ මහ පොළොවේ සාර උරා ගන්න බව නියතයි. ගරවිතතුනේ මම වසර පෙර තලවිලි පල්ලියට යන විට මම දැක්කා හැම ගෙවත්තම සුදු පිච්ච මල් වගේ මල් හදලා
සහෝදරයනි ඊට හේතුව බලපුවාම ඒ පොළවේ රසායන පොහොන් නිසා වගා පොළවේ විනාශ වෙලා නැවත සුදු සෛරේ පස්ස සෑදීමට නැවත මිනිසු මහති ගන්නා ජීවිතේ සුදු පාර අරගතරා හරිම කඩගාටින් සහෝදරයනි ශාක වර්ධනයේ මූලද්‍රව්‍ය 20ක් පමණ අවශ්‍ය වෙනවා ප්‍රධාන මූලද්‍රව්‍ය තුන තමයි නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් නව සහෝදරයනි කාබනික පොර ජෛව පොර එකතු කර වගාට දාන පුරුදෙමු ශාකට නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කාබනික පොර ජෛව පොර වලට තිබෙනවා යූරියා මඩ පොර බඩ පොර වලට පොර අපිට එපා සහෝදරයනි දිනකට පිළිකා රෝගේ 50ක් 70ක් පමණ හොයා ගන්නවා එයින් වැඩි කොටසක් විශ්ෂයිත ආහාර ගැනීම නිසායි ආහාරයට ගන්න ශාක පද්ධතියම රසායන පොහොන් නිසා විනාශ වෙලා රසායනික පොහොර වෙනුවට ඉගෙනුම කොච්චර තියනවද මගේ පිලේ සහෝදරය ඒ ගැන වඩාත් විස්තර කරાવી දිනකට කුණු කසර මැට්‍රික් ටන් 8000ක් පමණ පරිසරයක දෙනවා ඊට අමතරව ගා පොහොර කුකුළුවන පැවිප පොහොරත් එක දෙනවා සහෝදරේ එයින් අපේ කාබිනේ පොහොර නිෂ්පාදනය සිදු කිරීම සුදුසු කළ හැකි පසුවිසරැති ආහාර ගැනීම අශ්‍යාක්ත කරුණක් වෙලා මුචු අපිත් ඉතින් අනාගත නිරෝගී යුතුයි ප්‍රතියෝජක සහෝදරියනි එනිසා රසායනික පොහොර භාවිත නොකරමු සතුටි වර්තමාන රජ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර වලට මූල පොහොරලා තියෙනවා තේ පොල් රබර් ඇතුළු අනිකුත් භෝග සවදා අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීම රාජ සමාගමට එකට අවසර දී ඇති බව මේ මාස දෙරේ පොයන් මගින් මේ මාස දෙරේ පොයන් මගින් 10 වෙනි ප්‍රාස්පති දන දීම සිදු කළා ටිකක් කල්පනා කරන් සහෝදරියනි රසායනික පොහොර අනවශ්‍යයි අපේ ජීවිත නිරෝගී පවත්වා ගැනීම නම් අප කනවා කනවා කියලා රසායනික පොහොර වගේ විශේෂිත ආහාර ගැනීම හරිද රෝධික සහෝදරී සුනිල් එදිරිසිංහ මාතා ඊට වත් නැගී දැන් මෙහෙම කියනවා රජේ කුුණක් කිලන් වෙලා එක් තැන් නුනදා කියන වාට සැකයක් නැ සැකයක් නැ නිරෝගී සැප හැර සැපයක් ලොවේ කොහින්දා නිරෝගී හැර සැර සැපයක් ලොවේ කොහින්දා තලාතිරමක් නැත සහෝදරින් අපි රසායනික පොහොරක වලින් අන්කර ගන්නා ඉරණම ඉතා විහිසන කනගාටු වන විදියට ආහාර පද්ධති ශාකමය ආහාර අධික ලෙස විනාශ වෙනවා කල්පනා කරමු සහෝදරියනි අප ගන්නා ආහාර වේල 180ට වඩා ගන්න ශාකමය ආහාර රසායනික පොහොර වල ඇති විෂ වලින් අපේ ශරීර කොච්චර ප්‍රමාණයක් නැති වෙනවා සහෝදරියනි මිනිසුන්ගේ මතය දිහා බැලුවාම වැඩි කොටස විද්‍යාත්මක දැනුම නැහැ අඩුයි දරු විද්‍යතුනේ සහ ප්‍රතියෝජක සහෝදරයනි අපේ රටේ ප්‍රධාන වනාන්තරය වන්නේ සිංහ රාජ වනාන්තරයයි ඒ ගස්වල හරි ශෝක්කර හැදලා තියෙනවා කවුරුත් ගස්වල කළපාට වෙන යූරියා ගහනවද නැහැ සහෝදරයනි සත්ත මල ශාක අපද්‍රව්‍ය තට්ටුවේ තමයි එම ශාක පද්ධති ශස්ත්‍රීය කළා කියන්නේ යෝධික සහෝදරයනි මේ වන විට අප රටට මෙට්‍රික් ටන් මිලියන 1.3 රසායන පොහොර ගන්වනවා අපේ පස ලෙඩ විතරක් නෙමෙයි විනාශ වන්නේ සංවර්ධනය වෙමි පවතින අපේ රටේ විශාල මුදල් වියදම දැරීමට සිදු වෙනවා ශාක සත්ත්ව මල අපද්‍රව්‍ය වලින් මිනිසාගේ මැදිහත් වීමෙන් කාබනික පොහොර නිෂ්පාදනය සිදු කිරීමට අපිට හැකි සහෝදරයනි එක දිගට දිගට රසායනික පොහොර පොළවේ ගහලා හැදෙන අපි හයිබ්‍රිඩ් ආහාර නොකමු රසායනික පොහොර අනවශ්‍යයි සහෝදරයනි අපි විකල්ප කයන් මගේ සාදර කාබනික පොහොර භාවිත කරමු එයින් අපට ලැබෙන වාසිය අමිලයි ඒ ශ්‍රී ලංකාව වන අපේ රටේ හැරවුම් රක්ෂය ස්තුතියි ගොඩක් ස්තුතියි පෙමදී දැන් අවස්ථාව යෝජිත පිලේ දෙවන කසික උදුලි දියණියට අපශ්‍යපාලි මිනිස්ත මණ්ඩලයෙන් සා විද්‍යත් ඔබ සමගින් දවසරයි. සීමිතයක් නැති කාබනික පොහොරවල බොහෝ විට ඇත්තේ කොළ රළු පස්කුඩු හාගම විතරයි. මේ වංශාක් වර්ධනය කරගත හැකි වුණ අතීතයේ සිටම පැවතෙන වීගවිතන් කරන ගොවියාට අවශ්‍ය වන්නේ මෙය නොව බීජ ප්‍රමාණය වැඩි කර සර්වස්තන්නම් ලබා ගැනීමටයි. මාගේ මිත්‍රනි, වීගවිතනේදී කුමරටද රසායනික පොහොර ගැන අපි කතා කරමු. කුමරු තැක්සීමේදී මඩ පොහොර යෙදීමෙන් පසු බුරුලි සීතයන් පහසු කරන අතර ශාකයේ මුල් ආකාර ශක්තිමත් කරනවා. එයින් දින 14 31ක් අතර කාලයේදී ගොයිනේ ඉස්සර සහගත ඉවත් කිරීමට යූරියා පොහොර යොදවනවා.
ඉන්පසු නිරෝගීව වැඩෙන වීසාක දින 45 දී බන්දි හේවත් මල් හට ගන්නා තත්ත්වයට පත් වෙනවා. ඒ විදිය අද රතුපුඩු පහර මගින් බීජ ප්‍රමාණය වැඩි වී සර්වස්තෙන් ගොයියට ලැබෙනවා. ඊහත ක්‍රියාවලියේ කාර්මනික පහර දම කවදා කෙසේ වැඩි අස්තන් ලබාගත හැකිද සහෝදරියනි? බීජක වපුරා කුඹරට විෂ කාර්මනික අම්ල වල පැලෑටි කුණි බිත්තර සුත්‍ර ප්ලාස්ටික් වැලි සහ මැටි අපට හිරකිත මල මුත්‍ර වර්ගය කර ගොවියාට සිසුන් ළමින් බලා සිටීමට සිදුවන්නේ මගේ මේ මිත්‍රයන් කියන කාබනික පව ටික දිලාපත් වෙන තුරුද? අහෝ ඒ කවදානම් සිදුවේද? ඊවගාමෙන්ම අතිරේක බෝව වගාවන්ස 10ක් දසාංක පුර නැතුවම් බැරිය. මේ බලන මිත්‍රයන් මේ ප්‍රධාන පුවත්පත් කිහිපයක පළමු තොරතුරු රසායන පොහ නැතුව අතිරේක බෝව වගාන දුරේ. අර පුවත්පතේ මෙන්න මෙහෙම කියනවා. නිර්වාණ කෘමිහාන් වලින් මල්ගොව අක්කර 60ක් වෙනසේ. තවත් එකක මෙහෙම කියනවා. කාවනි පොහර පිටින් ගැනීම කෙහෙගෑනට හොට ජනවාරි කිරීමක් වේවිද? මේ පුවත්පතේ තියනවා කාවනි පොහරට ආසයි බයයි කියලා. බලන්න සහෝදරවරුනි, තාමත් ඔබ මේ දේවල් අතදා බලනවා. මේවන් අසිරුතාවට පත්වන්නේ අසරණ ගොවි ජනතාවයි. වෙනදා කිලෝ 20 25 දුන්න කැසල් කනක අද තියෙන කිලෝ 10ක් විතරයි. බම්බඩු බණ්ඩකෝ ලෙඩ රෝගේ මතයි. කිසිදු වර්ධනයක් නැහැ. ගස්ලබු ගස් කනාට වෙලා කිසිදු අස්තන් නැහැ. කවුද මේවාට වග කියන්නේ? රසායනික පොහොර භාවිතා කිරීමේදී දියර පොහොර වශයෙන්ද යොදාගෙන වගාවන් කරගත බව ඔබ අසායද්ද? මගේ මිත්‍රයන් කියන කාබනික පොහොර දියර පොහොර වශයෙන් යොදාගත හැකිද? බෑ සහෝදරවරුනි. උදාහරණයක් ලෙස මම කියන්නම්. පස්න ඇති තැන්වල නල මගින් රසායනික දියර පොහොර ඒවා ඒ මත සලාදු වල වැවිවැනි වගාවන් වල සාර්ථකව අපේ රට තුළ කරගෙන යනවා. මේට කියන්නේ නිල් පාෂ වගාව කියලා. මෙනගින් අඩු ඉඩ කඩකින් සරුවස්සෙන්නම් ගොවියාට ලබා ගැනීමට පුළුවන් වෙනවා. මම ප්‍රතිආයතනයට අභියෝග කරනවා රසායනික පොහොර වලින් ලැබෙන මෙම වාසි ඔබ ඔය කියන කාබනික පොහොර ලබාගත හැකිද කියා. පොලෙන් අරුව ඇඹිලි පිටිය පැතුල ගොවීන් තමන් කන කර පවා උපස් කරලා තමයි ගොවිතැන් කරන්නේ. අසන් දවල් පවු නඩත්තු කරන්නේ. රසායනික පොහොර ටික හරින් නොලැබී ඔවුන්ගේ වගාවන් නිතර වුණත් ඔවුන්ට අත්තේ නිරන් මොනවද කියන්නද? මගේ මිත්‍රයනි, එදා වේල දුක්මාසින් හම්බ කරන ගොවියාගේ සාක්කඩ පහර ගත්ත තව තවත් මේ රට අගාධයකට අද දමන්න එපා. කාලින අවස්ථාව වෙනුවෙන් අපේ රටේ සම්ප්‍රදායික රටාව බිල්ලන්නදී රසායනික පොහොර යදා සරු අස්සන්නත් තුළින් ගොවියා අතමිට සරුගෙන ඔබගේත් මගේ පිටුකම නොවේද? ඉතින් සරු අස්සන්න ලබා ගැනීමට කාමික පොහොර කාලෝචිතම රසායනික පොහොර බව මාගේ මිත්‍රයන් සනාථ කරමින් මානිහඬ වෙනවා. ස්තුතියි. බොහොම ස්තුතියි යුදුලි. මීළඟ අවස්ථාව ප්‍රතියෝජක පිළේ දෙවන කතික සමායා දියණියට. ආදරණීය විශ්ව මණ්ඩලයේ ඉඳ සාවරගුණ මෑණියන්ගෙන්ද හිතවත් සහෝදරියන්ගෙන්ද අවසරයි. ප්‍රතියෝජක පිළ වෙනුවෙන් කරුණ දක්වනවා හතර එපන්තිය සමායා. රසායනික පොහොර කුෂිකාර මාධ්‍ය සඳහා භාවිතා කරන විට ඒවා පස්සේ එකතු වෙනවා හා ජල මාර්ගෝට එකතු වෙනවා. සහෝදරිය ඔබ දන්නවාද එවැනි සිද්ධවන දේ? මෙම රසායනික පොහොර හයිබර් බැලෝ පාක්ෂික බව උදාහරණයක් ලෙස ආසනික් කැඩීමිය ඊයම් වැනි මූල ද්‍රව්‍ය ගත හැක. මෙවා පිළිකා කාරක වේ. ඒවා අපේ ශරීරයට ඇතුළු වූ විට විවිධ රෝග ඇතිවනවා. උදාහරණයක් ලෙස වකුගඩු රෝග, පිළිකා කාරක වැනි මාරාන්තික රෝග ඇතිවෙනවා. මෙහි ආසනාවන් තත්ත්වය නියයාමයි. ජීවත් වීමට ආහාර අවශ්‍ය වේ. මෙවා නිතිපතා ගැනීමට සිදුවේ. හැමදාම රසායනික ද්‍රව්‍ය අපේ ආහාර හරහා ශරීරගත වෙනවා. මේ මාරාන්තික නොවේ. ජාතික පුහුණුකම් කාර්යාලය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙබ් පිටුවට අනුව මාතෘකාව සපයන්න. 2020 වසරේදී පමණ රසායනික පොර මෙට්‍රික් ටන් ලක්ෂ 6ක් අපේ රටේ ආනයනය කළ තියෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 56ක්. රුපියල් බිලියන 56ක්. අපේ රටේ හෙක්ටාරයකට පොහොර කිලෝග්‍රෑම් 300ක් භාවිත කරලා ඕස්ට්‍රේලියාවෙන් දියුණු රටවලින් ඒ ප්‍රමාණය කිලෝග්‍රෑම් 60ක් වගේ ප්‍රමාණයක් බව ඔබ දන්නවාද? විශේෂ කාරණේ නම් අපේ රටේ වැඩිපුර පොහොර නේතුව ලැබෙන අස්වැන්න අඩුවීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවන්නට කැමතියි. ඕස්ට්‍රේලියාවේ අස්වැන්න ලැබීම හෙක්ටාරයකට මෙට්‍රික් ටන් 10ක් පමණ වෙනවා. නමුත් අපේ රටේ අස්වැන්න මෙට්‍රික් ටන් 5ක් පමණ ඔබ දන්නවාද? වැඩිපුර රසායනික පොහොර යෙදුවා අපේ රටේ ලැබෙන අස්වැන්න අඩුපාඩු පෙන්නනවා නේද? එහෙනම්
स्तुति समय मे अवस्थाव योजक पिले मनुली दियनियट අවසරයි කර කුද්දුමෙතනි ප්‍රතියෝජක පිළේ දෙවෙනි සහෝදරයේ පවසන පරිදි වකුගඩු රෝගයේ රසායනික පුවර භාවිතය නිසා ඇති වී යතයි යන කර්ම මිත්‍යා බමා තරේ ප්‍රකාශ කරනවා ඔබ දන්නවද වකුගඩු රෝගයට සදක 30ක් තිබෙනවා දිය වැඩියාව අධිද පීඩනය කිවුල් ජල පානය මත්පැන් භාවිතය යුම් පානය ඖෂධ භාවිතය සර්ප විෂ නියෝන යන හේතු ඒ අතරින් කීපයක් වකුගඩු රෝගීන්ගේ 85% පිරිමි පුද්ගලයන් සියයට 15 කාන්තාවන් ලෙස දත්ත වාර්තා පෙන්වා දෙනවා. ඔබ භවසන පරිදි ආහාරවලට ජලයට රසායනික පොරොතුල තිබෙන විෂ මිශ්‍ර වන ඒව වැඩිපුර පරිභෝජනය කර පිළිමින්ද? එසේ නොවේ ගරු බුද්ධිමතුනි. අද ලංකාව තුළ සත්‍ය සංගවිලා කොරෝනා වෛරසයේ හේතු වෙනට පීඩා විඳින මේ විලාපේ. අන්න තබරු මැරලා. ඔන්නෝකයි කාරණාව. වජ්‍ර වෙනස අරට ගලා එන මුදල් වලට පෙරේතමනි. බලධාරීන් වකුගඩු රෝගයේ සෑදීමට තියෙන ප්‍රධානම සාධකේ ලංකාවේ හංගනවා ප්‍රතියෝජක පිළේ සහෝදරයනි මම අභියෝග කරනවා ඔප්පු කරලා පෙන්වන්න රසායනික පොහොර විසි සාධකය වකුගඩු රෝගයට ගරු බුද්ධිමතුනි ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනික පොහොර තුල තිබෙන කැන්මේන් වලතාවෙ පිළිබඳ පරීක්ෂා කරන තිබෙනවා පරීක්ෂණ අවසානයේදී ඔවුන් කියනවා කැන්මේන් යන ද්‍රව්‍ය වකුගඩු රෝගයට සාධකයක් නොවේ කියලා ඒ වගේම 2016 BBC සිංහල පුවතේ මෙන්න මෙහෙම දැක්කනවා ශ්‍රී ලංකා චීන ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තිබෙන ජල සාම්පල විශාල ප්‍රමාණය ජපානයේදී ඉහළ ගමේ පරීක්ෂණාගාරයකදී පරීක්ෂා කළ තිබෙනවා එහිදී පවා ජලයේ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වී නැති බව හඳුනාගෙන තියෙනවා මම නෙවෙයිම කියන්නේ මේ පරීක්ෂණ කණ්ඩායම ආචාර්ය ඉංජිනේරු SK වේරගොඩ මහතා දංගර බුද්ධිමතුනි ලංකාවේ වකුගඩු රෝගය මෙන්න මෙහෙම හඳුන්වනවා හේතුව හඳුනා නොගත් කාලික වකුගඩු අකරණය හේතුව හඳුනා නොගත් කියන කුමක්ද තවමත් වකුගඩු රෝගයට කිසිම පරීක්ෂණයකින් කිසි හේතුවක් හඳුනාගෙන නැහැ කියන එකයි ප්‍රතියෝජක පිළේ සහෝදර සහෝදරියනි ඔබේ තරකයේ බින්දි හමාරයි ගරු බුද්ධිමතුනි ලෝකයේ 90% පමණ ආහාර නිෂ්පාදනය වන්නේ තිරුණු පිටවලින් තිරුගු බීජ පැලවී පළදරන්නේ රසායනික පොහොර භාවිතයෙන් කේක් පාන් බනිස් බිස්කට් නූඩල්ස් මොල් වැනි විවිධ ආහාර නිෂ්පාදනය වන්නේ තිරුගු පිටවලින් ලෝකයේ බොහෝ දෙනෙක් තිරුගු පිට නිෂ්පාදන ආහාරයට ගන්නවා ඔබද මාත් අතලුවා හරියටම කියනවනම් ඉංගලන්තයේ මහරජු කොටත් දුගේ පැලේ දුප්පතා දක්වා තිරුගු පිට නිෂ්පාදන ආහාරයට ගන්නවා
निष्पादन वल रसायनिक मिश्रण लोके कृषि कर्म विद्यावा लंका रसायनिक समाज मत करूद्धिमतनेचार्य वैद्यनाथ महतव रसायनिक भोर हरियल रसायनिकवर्धि प्रतियोजक पिले तुम्वेनी कथक शरोन पुताट අපි කොහොම හරි එකෙන් ගැලවෙන්න ඕන. එදා පරාක්‍රම බහු රතුමාගේ කාලේ ලංකාව බතගුලටින් සංවර්ධනය කරලා පිටවඩවලට සහාය යවලා ඕන් අපිට හැදුන්නේ නම පෙරදිග ධාන්‍යාගාරයේත් අපිට ඕන් හැදුන්නා. ඔයාලගේ රසායනික පොහොරේ පළදාව තියනවා නම් ඇයි අපි පිට රටින් එන්නේ? ඔයාලා ඒ ඔයාලගේ එතනින් තරකේ එතනින්ම නිෂ්පවයි. රසායනික පොහොර වෙනුවට පාවිච්චි කර හැකි විකල්ප ක්‍රම තියෙනවා. කොම්පෝස්ට් පොහොර, දියර පොහොර, දියර පොහොර, වර්ම් කොම්පෝස්ට්, ටී කොම්පෝස්ට්, විතර කඩු, සත්ව පොහොර, අයිවි, සියා කොළ වෛෂූර්ය කාන්ත කොළ මේ වගේ දේවල් පාවිච්චි කරලා අපිට වගාවන් අවශ්‍ය පොහොර සකස් කරගන්න පුළුවන්. අපිට ඔයාලගේ දස කුණාශෙන් ගහන්න ඕනේ නෑ. අපිට සතුන්න බලවා හරින්න ඈත අතීතේ ගොවියා කුඹරට ගිය ගොවියා තමන් තමන්ගේ කුඹරට එන සියලු සතුන් නැති කරේ කිමක් කරලා ඔවුන් ග්‍රෑම් රෑබෝ වෙන උනිසා ඔවුන් ගෙදර යනවා පෙරම කිමක් කරලා තමයි ඔවුන් ගෙදර ගියේ. කවදාවත් ඔවුන්ගේ ගෙවල් වලට වගාවන් වලට සත්තු ආවේ නැහැ. මේ මගේ ඇතුලේ තියෙන කෘමි උගුල ඔබට පුළුවන් මේ හකුරු කෑල්ලකට ඉස්ටිකක් ගන්න මේක ඇතුලෙන් අබන්න. මොකද තුමින් මේකට ආකර්ෂ වෙන්නේ නෑ. අප කොයානගේ කොහොමද භාවිතා කරන්න පුළුවන්? බාලෝලිය කොල භාවිතා කරන්න පුළුවන්. සුදු ලුණු පොතු භාවිතා කරන්න පුළුවන්. ලුණු පොතු භාවිතා කරන්න පුළුවන්. ගිනිසීරියා කොළ ඒ වගේම ලුණු කොළ නැති මේවා භාවිතා මෙන්න මේවා භාවිතා කරලා අපේ වගාවන් වලට එන සතුන් අපිට පළවා
මහා පරිමාණයේ වගා කරන ගොවියන් ආවරණ දාන තමන්ගේ එතකොට කුමියන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් මාත් එක්ක මේ දැන් කතා කරන ඔබ පොළව කොට බලන්න පොළව කොච්චර සුදුදින දඩවල් පනුව ඉන්නවද ඔවුන්ට මොකද වෙන්නේ රසායනික පොහොර නිසා ඔවුන් මියන මේ කන්නර දැම්මොත් ආයි අලු අලු රසායනික පොහොර ටික අනික් කන්නෙන් දානවා එහෙම නෙමෙයි ඒ රසායනික පොහොර තවත් දැම්ම තාවනේ කද්දම්ම ඒ පොළ නිසරු වෙන එක විතරයි වෙන්නේ. කාබනික මොහොන වලින් වෙන්නේ දාන්න පස සරු වෙන එක විතරයි වෙන්නේ. ඔයාලා ගිහිල්ලා බලන්න ගන්න උඹට අක්කර ගණන් හදා වෙලා තියෙන කිසිදු රසායනික බින්දුවක්වත් පාවිච්චි නොකර මාන සුවඳ කණු පිළිනේ මේ වල ශක්තියෙන් තමයි ශරෝන් යෝජක පිලේ හතර වෙන කතික ගිහන්සා දියණියට දැන් අවස්ථාව අපක්ෂපාතී විනිශ්ච මණ්ඩලයේ දුගත් බුද්ධිමත් ඔබ සැමගෙන්ද අවසරයි නැගී සිටිනම් නැවත නැවත සනාත කරන්නට කෘෂි කර්මාන්තයේදී කාබනික පොහොර භාවිතයට වඩා රසායනික පොහොර භාවිතය වඩා සුදුසු බව විවර කරවන්නම් ඔබගේ දැස් ලෝකයේ දෙසට මක් නිසාදයක් ලංකාව කියන්නේ ලෝක සිටියේ පුංචි දෙයක් විතරයි බලන්න ලෝකයේ දෙස ලෝකේ නව සංකල්ප තාක්ෂණය අප ලබා ගත යුතුයි ලෝකේ වෙනස් වීම වලට අනුකූල නොව ජීවින් නැසී යන බව ඔබ දන්නව නේද බුද්ධිමතුනේ අතීතයේ රට සම්පෝෂිතයි සම්ප්‍රදායික ක්‍රම භාවිත කරාලු මේ ප්‍රතියෝජක පිර සහෝදරයෝ කියන්නේ ඔව් ඇත්ත ඒත් අපි මේ කතා කරන අද සාහෙට ගැන 1950 දී ලෝක ජනගහනය බිලියන 2.5 2020 දී බිලියන 7.8 2050 දී බිලියන 10ක් වෙනවා කියලා ගණන් බලලා තියෙනවා ඉතින් මේ හැමදේම කාලා බීලා ගෙවල් දොර හදාගෙන ජීවත් වෙන්න ඕනේ මුළු ලෝකෙම මිනිස්සු ගොවිතැන් කරන්නේ නැහැනේ වෙනත් කර්මාන්ත වලට භූමිය අවශ්‍ය වෙනවා
ජනගහනය වැඩිවීම නිසා 2050දී ලෝක ආහාර නිෂ්පාදනය 60%කින් වැඩි කළ යුතු බව කියවෙනවා. ජනගහනය වැඩි වෙනකොට භූමිය වැඩි වෙන්නේ නැහැනේ. ඒ නිසා අඩු භූමි ප්‍රමාණයකින් කෙටි කාලයකදී වැඩි අස්වැන්නක් ලබා ගැනීම කළ යුතුම වෙනවා ලෝක ජනතාවගේ කුසගින්න නිවන්න. ඉතින් බුද්ධිමතුනේ කාබනික පොහොර මගින් හැකි වේවිද මේ අභියෝගය ජය ගන්න? රසායනික පොහොර නිසා පරිසරය දූෂණය වෙනවා කියලා මේ ප්‍රතියෝජක පිළේ සහෝදරයෝ වාලේ පාත් වෙන්නේ කෑගහවට වඩා නැහැ බුද්ධිමතුනේ. හිතන්න අපේ මිනිස්සු කොහොමද තෙල් ටික ගහලා ඒ භාජන ටික ළඟ තින්නේ වැවෙන් සහෝදරයෝ. වතුර ටිකත් ඒකෙම බොනවා. ඉවත දාන භාජන ටිකත් පරිසරයට මිකට ගන්නේ නැත්තම් ගිනි තියනවා. ඊට පස්සේ කියනවා පස්සෙ ජලයේ වාතය දූෂණය වෙනවා කියලා. කාබනික පොහොර වලින් පරිසර දූෂණය වෙන්නේම නැද්ද? එතකොට ඇයි දන්නේ? එතකොට ඇයි දන්නේ ලින්නක කොහොමත් පොල් අතු පල් කරන කොම්පෝස්ට් වල හදන්නේ නැත්තේ? ඒ මගින් ජලයේ දූෂණය වෙනවා. උල්පත් ජලයට හානි වෙනවා. ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේ නිශාන් විසසයිද වායු පිට වෙන්නත් පුළුවන්. කාබනික පොහොර වලදී ශාක කොටස නිසා වගාවට හානික නිශාක හැදෙන්නත් පුළුවන්. කොහොමද ලුක්කට ටිකක් වයි පොහොරත් එක්ක තිබුණා? අපේ ප්‍රතියෝජක පිළේ සහෝදරියෝ කියනවා රසායනික පොහොර නිසා වකුගඩු රෝගේ වැඩි වෙනවලු. මොනේ විහිළුද මේ කියන්නේ? මනුලි අප්පු කරා ලංකාවේ තත්ත්වය. මම යමු එන්නම් ලෝකයේ දෙසට. ලෝක ආහාර නිෂ්පාදන ඉහළම සිටින රටක් රුසියාව. එහි වකුගඩු රෝග වලින් මිය යන ප්‍රතිශතය 3.9%. ඒත් ලංකාවේ 22.8%. කොහොමද එහෙම වෙන්නේ? මොකද යාළන්නේ කාබනික පොහොර දානවද? නැහැනේ. ඒ රසායනික පොහොර වාදන් නෙවෙයි බුද්ධිමතුනේ. අපේ මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරීත්වය නිසා එහෙම වෙන්නේ. මිනිස්සු පරිසරය ගැන හිතන්නේ නැහැ. ප්‍රමිතියක් ගැන හිතන්නේ නැහැ. තරත් බලන්න ලෝකෙ දෙස. අක්කර දහස් ගණනක කාබින් තියෙනවා. රසායනික පොහොර නිසා ප්‍රමිතිය දාලා පරිසර හානිය අම්මලසි ඉතාමත් ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්නවා. රසායනිකද කාබනිකද කියලා තර්කයන්නේ නැහැ. නිසි ප්‍රමිතියෙන් ඉතර භාවිත කරොත් ලැබෙන්නේ අනිසි ප්‍රතිඵලමයි. බුද්ධිමතුනේ අපි මේ ලිඳේ ඉන්න ගෙම්බෝගේ ඉඳලා හරියන්නේ නැහැ. ලෝකෙ දිහා බලන්න ඕනේ. අපේ වත්තේ ඉඩකඩ තිබුණා කියලා හරියන්නේ නැහැ. ලෝකෙ දිනෙන් දින නාගරිකන්නේ වෙනවා. කුඩා ඉඩකඩ කොටු වෙන මිනිස්සු තමන්ට ඕන එළවලු පල්තු ටික පෝච්චි වලම හදා ගන්නවා. ඒ සඳහා විශේෂ භෝග වර්ගත් බිහි වෙනවා. ඉතින් පුළුවන්ද ගඳ ගහන විවිධ ජීවීන් කැලිකසල ගේතර තියාගන්න? සීනි වැඩියෙන් කියම දියවැඩියාව හැදෙනවා. අඩුණත් ඒත් අපි රෝගින් වෙනවා. එහෙම කිය ලෝක පැනස කියන තහනම් කරනවද? නැහැ බුද්ධිමතුනේ. පරිභෝගික අපේ වගකීමක විද්මත් ලෙස භාවිත කිරීම. ඉතින් සිතන්න රසායනික පොහොර සහ කාබනික පොහොර යන දෙකම අවිධිමත් ලෙස භාවිත කෙ විද්ද සිදුවන්නේ හානියක් නම් ලෝකේ කාලීන උමනාක් වන ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අඩු කාලයකින් අඩු වියදමකින් වැඩි ප්‍රතිපදෙන් රසායනික පොහොර භාවිතයෙන් ඉවත් කරා. වැඩි කාලයකින් වැඩි වියදමකින් අඩු ප්‍රතිපදෙන් කාබනික පොහොර භාවිතයට යොමු වෙන්නේ ඇයි? ප්‍රතියෝජක පිළේ පුහුතක මෙවිට අද්දින් තම අවසන්. ප්‍රතියෝජකේ නායකතුමීට මා අභියෝග කරන ඔබගේ තර්ක විතර්ක සාක්ෂි ඇති ඔප්පු කරන්නට. එසේනම් රසායනික පොහොර භාවිතේ කාබනික පොහොර භාවිතයට වඩා සුදුසු බව සනාථ කරමින් හනමිටිය අදහස් කලමේ දෙගිනේ. රටක් ලෙස ලෝකයේ ආපස්සට යනවාද වේගෙන් දිනුනේ ලෝකයේ සමග ඉදිරියට යනවාද යන සිතින් බුද්ධිමත් ඔබට බාරකමින් මා නිහඬ වෙනවා. ස්තුතියි. ස්තුතියි ගිහන්සා. ප්‍රතියෝජක පිළේ හතර වෙන කතික චෙනුලි දියණේගේ අවස්ථාව. අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයෙන් අවසරයි. රසායනික පොහොර අනවශ්‍යයන පැහැදිලි කරමින් ප්‍රතිවාදී පිළේ සහෝදරියන්ගේ මොලේ පාදා දීමට දෙන්නමට අවසරයි. රසායනික පොහොර භාවිතය නිසා අදවන වල සිදු වී ඇති පරිසර විනාශය හා රසායනික පොහොර නිසා අපේම මිනිසුන් ගොදුරු වී ඇති රෝග ගැන මගේ සහෝදරියන් හා සහෝදරයා මනාව පැහැදිලි කර දුන්නා. හැබැයි ප්‍රතිවාදී පිළේ මට කලින් කතා කර සහෝදරියා කාරියට මාතෘකාවක් කියවල නැද්ද මන්ද? අපි අද වකුගඩු රෝගය ගැනද කතා කරන්නේ? ලංකාවේ වැඩිම වකුගඩු රෝගීන් වාර්තා වෙන්නේ අනුරාධපුරේ පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල ගොවීන්ගේ. ඒක පරීක්ෂණ වලින් තහවුරු කරමින් ඉන්නවා. නවීන ලෝකේ හැමදාම තුන්වන ලෝකේ රටක් ලෙස හැදෙන්නුවත් ওই පිට රටින් රසායනික පොහොර ගේන්න කලින් බත බොන තින් ස්වයංපෝෂිත වෙච්ච සීගිරිය වගේ විශ්මිත නිර්මාණ කරපු නිරෝගී මිනිස්සු හිටපු රටක් මේක. රසායනික පොහොර කියන්නේ සුද්ධ හදලා දීපු එක. අර සහෝදරියක් කිව්වා මිනිස්සු පොහොර නැතුව වගා පාවිලාලු. තව මිනිස්සු උද්ඝෝෂණය කරනවලු. තව කාබනික පොහොර රටිනුත් ගේනවලු. මම ඒ සහෝදරියට කියන්න ඕනේ
අවුරුදු 20ක් 30ක් රසායනික විස කාපු රටක් කාබනික පොහොර වලට මාරු වෙනකොට කෙටි කාලීන ගැටලු ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. අපේ රටේ මහා පොළව තාපෝ කාබනික පොහොර සහිත පරිසරයට මාරු වෙන හුරු වෙන ටික කලක් ගත වේ. මෑත අතීතයේදී මහවැලි ව්‍යාපාරය වගේ ගොවි ජනපද ව්‍යාපාර දියුණුව තිබුණ කාලේ අපේ මිනිස්සු ඔය පිට රටින් පොහොර ගෙනත් දෙනකම් උඩ බලන් හිටියේ නෑ. උද්ඝෝෂණ කළෙත් නෑ. අපේ වගාවට ඕන පොහොර ටික අපිම හදාගත්තා. ලංකාවේ ගොවි තනගන සලකා බලද්දී යලමහා කන්නවල හෙක්ටයාර් මිලියන 1.3ක් වී ගොවි තන සිදු කරලා තියෙනවා. අනෙකුත් භෝග වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 97000ක් පමණ වෙනවා. මගේ සහෝදරියක් කිව්වා 2020 වසරේදී විතරක් රසායනික පොහොර මෙට්‍රික් ටොන් 105000ක් ආනයනය කරලා තියෙනවා කියලා. ඒ සඳහා රුපියල් බිලියන 30ක පමණ අති විශාල මුදලක් වැය කරලා තියෙනවා කියලා. මතක තියාගන්න සහෝදරී. මේ මුළු පොහොර තොගෙම අපේ රටේ මහ පොළොවට එකතු වෙන්නේ. ඒවා හේදිලා ගිහින් අපේම වැව් වලට එකතු වෙන්නේ. අර ප්‍රතිවාදී පෙළේ නායිකාව කියනවා කාබනික පොහොරවල බැරලෝව ප්ලාස්ටික් තියෙනවලු. මං සහෝදරියට කියනවා කාබනික පොහොර ගැන තව ටිකක් ඉගෙන ගන්න කියලා. මං අහන්න ඕනේ 1960 ගණන්වල ওই රසායනික පොහොර හදන්න කලින් මිනිස්සු වගාගරේ ප්ලාස්ටික් පොහොර ප්ලාස්ටික් කාබනික පොහොරවලින්ද කියලා. අනිත් කාරණේ රසායනික පොහොර භාවිතයෙන් නෙන්නෙන්නම අපේ මහා පොළොව නිසරු වෙන හින්දා අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාණය සාපේක්ෂව ඉහළ යමින් පවතින ප්‍රවණතාවයක් දක්න ලැබෙනවා. ඒකට ඕන වෙන මුදල් ප්‍රමාණය සෑම වසරකම වැඩි වෙනවා. අපි වගේ ආර්ථිකයක් තියෙන රටක් කොහොමද මේ වියදම් කරන්නේ? සංචාරක කර්මාන්තයෙන් නැත්තම් අර අපේම අම්මලා මැද පෙරදිග ගිහින් දුක් විඳලා වගේ සල්ලි වලින් තමයි මේ රටට රසායනික පොහොර ගෙන්නන්නේ. අනෙක් පැත්තෙන් ජනතාවට වස ගැනීම සඳහා ජනතාවගෙන් බදු මුදල් මිලියන 100කටත් වැඩි ගණනක් වැය කිරීමට සිදුවීම කෙතරම් ඛේදජනක වන්නේදයි ඔය හිස ඇතුලේ මුම්මඩයක් තරම් හරි මොලයක් තිබේ නම් සිතා බලන්නේයි මගේ යෝජික පෙළේ සහෝදරියන්ට මම යෝජනා කරනවා. අනෙක් පැත්තේ රසායනික ද්‍රව්‍ය දුව ආහාර ඒවා මුසු උණු වතුර හේතුවෙන් වකුගඩු රෝගීන් හා වෙනත් ගෝනවන රෝගීන් වැඩි දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ලෝකෙට ණය වෙලා අපිට වකුගඩු රෝගලකුත් දාන්න ඕන. අවුරුදු 2500 එහා ඉතිහාසයක් තියෙන රටේ මේ දේවල් හදන්න වීම මොනතරම් කනගාටුවට කාරණයක්ද? රටේ ශ්‍රම බලකාය රෝගාබාධ වලට ගොදුරු වීම අනාගතයේ රටේ ආර්ථිකයේ විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. ඒ තුළින් රටේ ආර්ථික හා සමාජීය ගැටලු ගණනාවක් නිර්මාණය කිරීමට බලපෑම් එල්ල කරනු ලබනවා. අර සහෝදරියක් කිව්වා රසායනික පොහොර භාවිතයෙන් ඵලදායී වැඩි කියලා. ජනගහන වර්ධනයට වැඩිපුර ආහාර හදන්න ඕනේ. නමුත් සහෝදරියනි, උදාහරණයක් ලෙස ඔබ අප සියලු දෙනා දන්නවා අද වෙද්දි බොහෝ මිනිසුන් කුකුල් මස් ගැනීමෙන් වැළකී සිටිනවා. එහෙම නැත්නම් අවම කරලා හේතුව රසායනික හෝමෝන මගින් අඩු කාලයකින් තමයි ඒ කුකුල් වර්ධනය කරලා හදන්නේ. අපේ තාත්තා අපි පුංචි කාලේ අපිට කවන්න කාබනික පොහොර යෙදු අල කැරට් වගේ එළවලු විතරක් දෙනවලු. මම හිතනවා මගේ ප්‍රතිවාදී පිළේ සහෝදරියන්ටත් මේ වගේ පොඩි කාලේ අම්මලා කාබනික පොහොර යෙදු එළවලු පළතුරු ගෙනත් දෙන්නේ නැති කියලා. අවසාන වශයෙන් මගේ ප්‍රතිවාදී සහෝදරියන්ට මම කියනවා ගෙදර ගිහින් අම්මගෙන් තාත්තගෙන් අහන්න. එයාලා පොඩි කාලේ වතුර බිව්වේ දැන් අපි වගේ ෆිල්ටරේට දාපු බෝතල් වතුරද කියලා. එළවලු පළතුරු කඩෙන් ගත්තේ මුදලාලිගේ වගේ ඉතිහාසෙ අහලද කියලා. මම මගේ ප්‍රතිවාදී පෙළේ සහෝදරියන්ට යෝජනා කරනවා රසායනික පොහොරෙන් වස විසින් ඈත් වෙලා සමනල්ලුගෙන් පිරිච්ච පරිසරයක් ගොඩනගමු කියලා. ස්තුතියි. ස්තුතියි චෙනුලි. ප්‍රතියෝජක පිළේ නායිකා පෙමාදි දියණියට දැන් අවස්ථාව. ගරුවිද්දතුනේ, අලුත් උපන් දරුවාට හොඳම ආහාර වන්නේ මව්කිරි නේද? ඒ දරුවා මහා
විකල් උදරේ පීඩනයේ තියෙන රෝගියෙකුට එකපාර සාමාන්‍ය උදරේ පීඩනයේ පත් වෙන රෝගියාට බෙහෙත් කරන්නේ නැහැ. වෛද්‍යවරයා ඒක කරන්නේ ක්‍රමවත්. රජය රසායනික පොහොර තහනම් කරන්නේ ක්‍රමවත්. සහෝදරයනි, සාපිරික පොහොර වලින් ලැබෙන වාසිය අමිලයි. අප රටට ගෙන්වන රසායනික පොහොර ප්‍රමිතියකින් තොර බව විකනාධිපතිවරයා රසායනික පරීක්ෂණ මගින් තහවුරු කළා කියනවා. අපේ රටේ නායක යෝජක සහෝදරය තර්ක නිෂ්පව දෙවන යෝජක සහෝදරය කිව්වා ප්ලාස්ටික් වලින් කාබිනි පොහොර හදනවා කියලා. ඔබ දන්නේ නැහැ සහෝදරිය, කාබනික පොහොර හදන විදිය ඔබ දන්නේ නැහැ. දුකයි. ගරු විද්‍යාර්ථිනේ, මොන පාට මාලාවේදීද ප්ලාස්ටික් වලින් කාබිනි පොහොර හදුවේ? යෝජක සහෝදරය කිව්වා ඉක්මන රසායනික පොහොර පස්සේ දියවනවලු. මම අහන්න කැමති සහෝදරිය, කාමිනික පොහොර දිරින්නේ කරන්නේ පස්සේ දින චුද්ධ ජීවීන්? කසල දමන කාමිනික පොහොර චුද්ධ ජීවීන් මගේ වියෝජනය වෙනවත් ගසන අවශ්‍ය මූල ද්‍රව්‍ය නිදහස් කරනවා. ඒ වැඩේට අවුත් ගානක් යන්නේ නැහැ. ශාකයට අවශ්‍ය එම මූල ද්‍රව්‍ය ලබා දීමට අවශ්‍ය කාර්යයට දින කිහිපයකට කලින් කාමිනික පොහොර ගසන දැන්වීම සිදු කළ යුතුයි. එතකොට මූල ද්‍රව්‍ය අවශ්‍ය කාර්යයට කාමිනික පොහොර වලින් ශාකයට මුදා හරිනවා. සහෝදරිය, දරුවේ බත් ගන්න ඇවිදින්න කුසෙන් එළියට ආපු ගමන් කරන්න බෑ. ඒක ඔබ දන්නවනේ. ඒ වගේ තමයි ගොවිය කාමිනික පොහොර වගාවට යොදා ගන්න හුරු වෙනවාමයි. දෙවන යෝජක සහෝදරිය, ඔබට විවාදයේ මාතෘකාව අමතකද? කොරෝනා බද්ධාවි වගාවට දැන් ගන්න බෑ සහෝදරිය. ඔබගේ තර්කය නිෂ්පවයි. ගල්විතතුනේ දුකයි. කාමිනික පොහොර භාවිත හොදයි කියලා හතරනම් යෝජක සහෝදරියක් පිළිගත්තා. සතුටි. ජලයට කොහොමද කාමිනික පොහොර වලින් හානියක් වෙන්නේ? රසායනික පොහොර නිසා සහෝදරිය ඉන්දියාවේ ප්‍රාණන්තම දැනට වගා කරන්නේ කාමිනික පොහොර වලින් සහෝදරි. ගල්විතතුනේ ආසියාතික රටක් වන අප රටට අවශ්‍ය වන්නේ අපේ සිතුවිලි වෙනස් කර ගැනීම පමණයි. කැමැලිකම ඉවත දමන්න කාබනික පොහොර අප විසින්ම නිෂ්පාදනය කර ගැනීම සෞඛ්‍ය සම්පන්න ජාතියක්, ආර්ථිකමය වශයෙන් ගොඩනැගුණු රටක් ක්‍රියාශීලීව ඉදිරියට යා හැකි අනාගතය පරපරට බිහි කිරීමට හැකි.
ස්තුතියි පෙමාදි. දැන් යෝජක පිලේ නායිකා ඔහාරා දියණියගේ අවස්ථාව. අවසාන වශයෙන් බුද්ධිමතුනේ තර්කයක් නැහැ, විවාදයක් නැහැ. පැහැදිලි. රසායනික පොර භාවිතය කාබනික පොර භාවිතයට වඩා ඵලදායී බව. මගේ පිලේ දෙවන සෝරිය මනාව පැහැදිලි කරා. කාබනික පොර වගාවේ පටන් ගන්න එක්ක අපේ මේ විවාහකට වෙලා තියෙන විනාශය. තව දෙයක් තමයි අපේ මේ අපනාල බෝගෝට ගිහින් තියෙන කලදසාව. කාබනික පොර පටන් ගෑම මෙහෙම නම් තව අවුරුදු ගණනක් ගියත් අපිට දෙයියන්ගේ පිහිටයි. අපි බත් කාලත් සමහරයි. අපනාල බෝග පිටරට යවල ගත්ත විදේශ විනිමයත් ඉවරයි. මගේ පිලේ තුන්වෙනි කතා කළ මිතුරිය හොඳින් කරුණු දැක්වුවා. මේ යෝජක පිළ ඉදිරිපත් කළ වකුගඩු රෝග වගේ රෝග හැදෙන්නේ කුෂිරසායනික වලින් නෙමෙයි කියලා. කුෂිරසායනික මගේ ලෙඩ රෝග බෝ වෙනවා කියන තර්කය පුහු තර්කයක් බව අයත්තු කළා. අවසාන වශයෙන් කතා කළ සෝරිය දැස් විමල කළා රෝගයේ දෙසට. අපි ලංකාවට පමණක් කොටු වෙලා මේ ප්‍රශ්න දිහා බලලා හරියන්නේ නැහැ. දැස් හැල්ලා බලන්න ලෝකෙ දිහා. ලංකාව කියන්නේ කෘෂිකර්ම ආදිත හිතවත් පල්ලෙහාන රටක්. මේ කාබනික පොර භාවිතයත් එක්ක සිද්ධ වෙන්නේ අපි තවත් මේ කෘෂිකර්ම ආදිතින් පල්ලෙහාට යamai. මගේ ප්‍රතියෝජක පිළේ මිත්‍රිය පැවසුවා මේ සිංහරාජ වනාන්තරයේද මේ කවුරුත් මේ රසායනික පොර දැනන්නේ නැහැ. මේ ෂොක් එක කොළපාට තියනවා කියලා. මම මිතුරට පැහැදිලි කරලා දෙනවා. සිංහරාජ වනාන්තරය කියන්නේ වනාන්තරයක්. ඒක වැසි වනාන්තරයක්. එහෙම එක වෙලා තියෙන්නේ ගස් එක ළඟ පිටිලා තියෙන්නේ. ඉතින් ඒක දෙක හොඳට තියෙනවා. අවු වැටෙන්නේ නැහැ. ඒකට වගාවක් කියන්නේ එහෙමද නැහැ. විවෘත ප්‍රදේශයක්. අර වනාන්තරයක් කියන්නේ ගස් කොළන් වලින් බැහැලා තියෙන ප්‍රදේශයක්. ඒදෙන් කොළ මේ බිම් වැටලා ඉරේට දිරලා ඇවිල්ලා ඒ ශාකවට උරා ගන්නවා. එහෙම වුණාට වගාවකට එහෙමද? එහෙම ගොඩක් කාලයක් ගත වෙනවා මේ කොම්පෝස් දැම්මොත් එහෙම. ඒ වගේම තමයි මගේ ප්‍රතියෝජක පිළේ මේ මිත්‍රයා පැවසුවා බිත්තර කටු මේ දාලා මේ කොම්පෝස්ට් හදලා මේ දැම්ම නම් හරිනේ කියලා. මම මගේ යෝජක පිළේ මිත්‍රට කියනවා මේ බලන්න මෙතන දාලා තියෙනවා 20 ලක්ෂයකට මේ ගොම සෑහෙද කියලා. එහෙම හරිනවද? ඒ වගේම කිව්වා බිත්තර කටු දාලා හදන්න පුළුවන් කියලා. බිත්තර කටු දාන්න පුළුවන් නම් බෑනේ එහෙම. කොච්චර ඕනද බිත්තර කටු අපේ රටේටම මුළු ලෝකෙම ඉන්න අවශ්‍ය වෙනවා. මගේ ප්‍රතියෝජක පිළේ මිදුලක් ප්‍රකාශ කළා අපේ රට අතීතයේ සර්වස්වයන්ක් ලබා ගත්තා කියලා. ඒ කාලේ මේ රසායනික පොහොර තිබුණේ නැහැ කියලා. සිංහරාජ වනාන්තර තිබුණේ නැහැ කියලා. ඒකට ඒ කාලේ හිටිය මේ මිනිස්සු කීද නැද්ද? ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. උපරිම කිව්වොත් ලක්ෂ 5ක් 10ක්. දැන් එහෙමද? නැහැ. දැන් ඉන දෙකෝටි 19 ලක්ෂයක් වඩා ජනගහනයක් වාසය කරනවා. ජනගහනය වැඩි වෙනවා කියන්නේ වැඩි මේ දැන් වැඩි වැඩි මේ වවන්න ඕනේ. තේරුණාද? වැඩි වැඩියෙන් වවන්න ඕනේ. ඒ වගේම තමයි මගේ ප්‍රතියෝජක පිළේ මිතුරේ කියනවා රසායනික පොළවේ පාංශු ජීවීන් විනාශ වෙනවා කියලා. අපි කුෂ රසායන දාගන්න වගාවීමට විතරයි. නැතිව අපි කියන්නේ නැහැ මේ රසායනික තියෙන හැමදාම මෙහි ඉන්නේ කියලා. යම් බලපෑමක් වගාවීමේ තියෙනවා නම් තමයි. එහෙම බැලුවොත් හැබැයි එහෙම බැලුවොත් අපිට මේ දියුණු වන ලෝකෙත් එක්ක ඉදිරියට ගමන් කරන්න හම්බෙන්නේ නැහැ. අනික් කරුණ තමයි බුද්ධිමතුනේ මේ කාබනික පොර හැම භෝගයකටම සුදුසු වන්නේ නැහැ, කෙලපෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි ඇන්තුරියම් වගාසර කර බලමු. මේ වඩ කාබනික පොර දැම්මොත් වතුර තැම්පත් වෙලා පැලේ කුණු වෙනවා. ඒක පොල්විලි මත වැඩෙන පැලේට ආධාරයක් විදිහට පමණයි. ඉතින් මේ ඇන්තුරියම් පැල වර්ධනයේදී තව මේ පොහොර වර්ගයකට මේ මල් හට ගැනීම තව පොර වර්ගයක් අවශ්‍ය වෙනවා. ඒ වුණාට කොම්පෝස්ට් වල එහෙම තියනවද නැහැ. කාබනික පොර වල එහෙම තියනවද නැහැ. හැබැයි රසායනික පොර වල එහෙම තියනවා. මේනුත් පේනවා නේද? රසායනික පොර කොතරම් උචිතද කියලා. තව දෙයක් ගරු බුද්ධිමතුනි, හරිත විප්ලවය පටන් ගන්න කලින් අපේ රටේ 90%ක්ම හාල් පිට රටින් ගෙනාවා. නමුත් මේ හරිත විප්ලවයෙන් පස්සෙ අපේ රටට අවශ්‍ය සහන් අපේ රටේ අපේම කුඹුරු වලින් අපි සපයා ගත්තා. මෙහෙම සපයා ගත්තේ කොහොමද? දීවක සම්පූර්ණයෙන්ම සපයා ගත්තේ රසායනික පොහොර වලින්. බුද්ධිමතුනේ මේ බලන්න අපේ රටේ අද ඇතිලා තියෙන විශාල හානිගයක්. ඒ මොකද? මේ රසායනික පොහොර ටික නැතිව නේද? කාබනික පොහොර හොඳයි කියලා කෑ ගහනවා. ඒ ඇස්සේ සමහරු කියනවා අපි මේ කාබනික පොහොරට යූරියා හා නයිට්‍රේට් දමනවා කියලා. ඒත් මම පැහැදිලි ස්ථිරයි
යෝජක පිළේ නායිකාව ලෙස ඔබ තර්ක මගින් නැවත නැවත ඔබේ මාතෘකාව ස්ථාපිත කරන්න උත්සාහ කළා. ගත උන කාලෙදී තර්ක ගොඩනැගීම, තර්ක බිඳ දැමීම සිද්ධ වුණා. විවාදයේ තරඟ වැදීම දැන් අවසන්. විනිශ්චය ඔබ වෙත ඉදිරිපත් කරන තෙක් ගෙවුන කාලය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න හතර ඒ ශ්‍රේණියේ පන්ති භාර රූපිකා පතිරණ ගුරු මහත්මියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ස්තුතියි. මුලින්ම පවසන්නම් මේ ඔබේ මේ ඔය වාද විවාද ආරම්භයේ යන අතරේ මට පුංචි සිතුවිල්ලක් ආව මගේ සිතට. මෙන්න මෙහෙම. කොරෝනා වෙනි පවසන්නම් මෙසේ නුඹට මම මගේ සමනල පැටව් අද නුඹට නැත පෙරදුනේ. පෙන්වා යුන්ගේ දස්කම් විස්කම් මෙසේ ඔන්ලයින් නොස්සේ. නෙතට උනනා සතුටු කඳුළු සමගින් මම පතන්නම් මගේ පැටවුන්ට සුබ අනාගතයක් හෙට දිනේ. ඇත්තටම හුඟක් අය හුඟක් විදිහට විවිධාකාර ලෙස මේ කොරෝනාව ගැන කතා කරනවා. ඒක මේ භීෂණය ගැන කතා කරමින් ඒගොල්ලෝ ගෙවල් ඇතුළට වෙලා ඉන්නවා අත්තටු හකුලාගෙන අත්තටු විහිදන්නට හැකියාව තියෙන කූඩුවෙන් එළියට එන්න හදන මේ පුංචි දරුවෝ අපි දැන් මේ ගෙවල් ඇතුළේ මේ කූඩුව ඇතුළේ හිර කරගෙන ඉන්නවා නමුත් මොවුන්ගේ සිතුවිලි මොවුන් ඇතුළේ තියෙන හැකියාව සියල්ලම මිසේ අපට පුළුවන් ද හකුලාගෙන සිටින්න. අවස්ථාව ගිය පසු අර අශ්‍යා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැල්ලු සුදුසුසේ සුදුසු කලට නැත්තම් එකෙන් වැඩක් නැහැ. නමුත් අපට තියෙන සීමිත ඉඩකඩ සීමිත තාක්ෂණික මෙවලම් භාවිතයේ තුලි අපි අපේ අලුත් ගමනක දොරටුවක් අර විවෘත කරා මේ ඔබේ තියෙන වාද විවාද හැකියාව ලොවට පෙන්වන්න එව එළියට ගන්න විශේෂයෙන් ඔබ තුල තියෙන දක්ෂතාවය. ඉතින් මේ සංකල්පයේ පිළිබඳ මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රාථමික අංශ ප්‍රධාන නියෝජ්‍ය විදුහල්පතිනිය නිලාන් ජයසිංහ ගුරු මහත්මියට. එතුමිය තමයි මේ සපූර්ණ සංකල්පය මාවත දුන්නේ. ඉතින් මෙහෙම දෙයක් කරමු කියලා. ඇත්තෙන් එතුමිය දැන් බලාගෙන ඇති. එතුමියට සතුටුයි ඇති. ඔබතුමියගේ සංකල්පය අද මේ විවර වුණා මේ මංගල දර්ශනය තුල. ඇත්තටම මම හිතුවටත් වඩා බොහෝ දුර ඔබ ගිහින් තියෙනවා. ඉතින් මා හැර වෙන කවුද සතුටු වන්නේ? ඔබේ දෙමව්පියන්, ආදරණීය දෙමව්පියන් මොනතරම් සතුටට පත් වෙන ඇද්ද? අපේ ප්‍රාථමික අංශ භාර නියෝජ්‍ය විදුහල්පතිතුමිය අමා ඔබතුමියට ආරාධනා කරනවා විනිශ්චය ලැබෙන තෙක් ඔබතුමියගේ තියාම ඔබතුමියගේ මේ සංකල්පනාව ඉතින් ඔබතුමිය අද කොහොමද මේ දවස ගැන ඔබට හැඳෙන හැඟීම ගැන මට තියාමත් දැනගන්න කැමති. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පන්ති භාර ගුරු මහත්මියගෙන්ද විනිශ්චය සඳහා සහභාගී වුණු ගුරු මහත්මියගෙන්ද ගරු ශාන්තිනි පැවිදි සොයිරියගෙන්ද අවසරයි. ඉතිහාස අද ඇත්තම කිව්වොත් රුත්කටිච්ච මට මේ කහගෙන ඉඳි ළමයින්ගේ කතා අහගෙන ඉඳි මට ඇත්තම කඳුළු ආවා ඒ සතුටු කඳුළු. ඉතින් කියන්න තියෙන්නේ අති දක්ෂ දියණියෝරු අපිට ඉන්නවා. ඉතින් මම මේක දැනන් හිටියා. ඒ නිසා තමයි මම රුත්කටිච්චට කිව්වේ අපේ දරුවන්ට යන්න පුළුවන් පාර දිගයි ඒ වගේම පළල් මේ දරුවන්ට අපි යන්න මාවත සකස් කරලා දෙන්නට ඕනේ කියලා. ඉතින් ඔබතුමිය බොහොම නිහතමානීව ඒ අදහසට එකඟ වෙලා ඔබතුමිය මේ සඳහා කටයුතු සංවිධානය කරා. ඔබතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේදී. මේ දරුවන්ට නිර්ණායකත්වයක් මඟ පෙන්වීමක් දෙන්නට තිබුණ දෙනෙක් නැති වුණා නම් මේ දරුවන්ට මේ ගමන අද එන්න හම්බ වෙන්නේ. ඉතින්
ආදනීය දියණියනි ඔබගේ හැකියාවන් අතිවිශිෂ්ටයි 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 ඉතින් මට දැනුනේ වයඹ පළාතේ විතරක් නෙමෙයි විශ්වීය දියණියක් ලෙස ඔබ අභිමානවත් ගමනකට අද මුල පිරුවා අපේ කුමාරි මිස් කියනනම් කියයි මම හිතන්නේ කුමාරි මිස් සම්බන්ධ වුණා එතුමිය පාසල් විවාද කණ්ඩායම් බාර වෙන නිසා එතුමියට ලොකු සතුටක් දැනෙවි කියනනම් අපේ ඉස්කෝලේ ඉස්සරහාට ලොකු මේ ගමනක් යන්න පුළුවන් දියණියරු කණ්ඩායමක් ඉන්නවා කියලා ඒ වගේම මම හිතනවා මේ දියණියරුන් පිටිපස්සෙන් ඊළඟට එන දියණියරු ඊට වඩා ඉදිරි ගමනක් යයි කියලා මොකද ඔබ තුල විශාල ශක්තියේ ප්‍රමාණයක් තියෙනවා මේක පුබුදවා ගැනීම අවශ්‍යයි අද දවසේ අපි දැක්කා දරුවෝ ඒක කරගත්තේ කොහොමද කියලා ලොකු උනන්දුවක් තිබුණා මේ සඳහා මම හිතන්නේ හැම දරුවෙකුටම ලොකු ආසාවක් තිබුණා පළවෙනි අත්දැකීම වුණා දරුවෝ ඒකට මනාව සූදානම් වෙලා තිබුණා ඒ සඳහා දෙමව්පියන් උදව් කරලා තිබුණා තාක්ෂණික පැත්තෙන් දරුවන්ට ඒ අවශ්‍ය දේවල් සංවිධානය කරලා දීලා ඉතින් ඒ පිළිබඳ මම දෙමව්පියන්ටත් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ආදරණීය දිනිය ඔබ මේක අවස්ථාවක් කරගන්න ඔබේ හැකියාවන් අඳුරගන්න ඉතින් ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම ඒ වගේම දිනිනිය ඔබ සැමට සුබ ප්‍රාර්ථනා කරනවා චෙස් පිටයි ඉපත් කරනවා රසායනික පොහොර අවශ්‍ය වේ යන ප්‍රස්තුතියට තනග වැදුන යෝජිත පිළ ලබාගෙන තියෙනවා ලකුණු 92 ඒ වගේම ප්‍රතියෝජක පිළ රසායනික පොහොර අවශ්‍ය නොවේ යන මාතෘකාවට තරඟ වැදිලා 86 ලබා වැඩි ලකුණු 6ක සංඛ්‍යාවකින් යෝජක පිළ ජයග්‍රහණය හිමි කරගෙන තියෙනවා ඔබට සුබ පතනවා දරුවනි ඒ වගේම හොඳ සටනක් ලබා දුන්න ප්‍රතියෝජක පිළේ දියණියන්ටත් සුබ පතනවා